හැගීම් වලට කතා කරන්න ගේම් එකකට පුළුවන්ද? ඔව්, පුළුවන්. සමහර සින්දු මම අහලා අඩලා තියෙනවා. සමහර කතා බලලත් මම අඩලා තියෙනවා. ෆිල්ම් එක බලලත් අඩලා තියෙනවා. ඒත් මේ ගේම් එක ප්ලේ කරන එකන් වෙන කිසිම ගේම් එකකට බැරි වුණා මා වඩවන්න. කවදා හරි දවසක ඔයා මේ ගේම් එක ප්ලේ කරන්න හිතන් ඉන්නවා නම් මම මේ කියන කතාව අහන්න එපා. මෙහෙම මේ ස්කිප් කරලා නවත්තන්න. හියුගෝ සහ ඇමේසියා කියන්නේ ද රූන් ෆැමිලි එකේ අවසාන පුරුක. මේ හියුගෝට තියෙනවා ටිකක් ලොකු ලෙඩක්. මේ ලෙඩේ හොදගන්න තමයි මේ කතාවම යන්නේ. ඒකට මේ හියුගුගේ අම්මා සෑහෙන්න උත්සාහයක් ගන්නවා. ඉතින් හියුගුගේ අක්කා වෙන ඇමේසියා මුල් කාලේ පොඩි ඊර්ෂියාවක් තියාගෙන ඉන්නවා තමන්ගේ මල්ලිට තමන්ට වඩා වැඩිපුර සලකන එක ගැන. හියුගෝට මේ තියෙන ලෙඩෙන් ප්‍රයෝජන ගන්න මේ රටේ ඉන්න පාද සෑහෙන්න උත්සාහ කළා. පාදගේ නම තමයි විටාලිස්. හියුගෝගේ ෆැමිලි එක නයිට් වේගේ ෆැමිලි එකක්. ඉතින් මේ විටාලිස් අණකනවා හියුගෝව තමන් ළඟට ගේන්න කියලා. ඉතින් එහෙම දුන්නේ නැති නිසා හියුගෝගේ තාත්තව හියුගෝගේ මාලිගාව ඉස්සරහම මරලා දානවා. අන්න ඒ කොටස අපිට බලාගන්න පුළුවන් වෙන්නේ මේ ප්ලේක් ටේල් ගේම් එකේ පළවෙනි ගේම් එක විච්ච ඉනෝසන්ස් ගේම් එකේදී. මේ කතාව යන කාලේ ලොකු වසංගතයක් තියෙනවා. ඒ තමයි මීයන්ගෙන් ඇතිවිච්ච වසංගතයක්. මේ මීයන්ව හියුගෝට පාලනය කරන පුළුවන්කම තියෙන නිසා තමයි මේ විටාලිස් මේ හියුගෝව තමන්ගේ සන්තකයට අරගෙන ලෝකය පාලනය කරන්න හදන්නේ. විටාලිස් කොහොමත් හියුගෝව අල්ලගන්නවා. හියුගෝව අල්ලගෙන එයාගේ ඇගේ තියෙන ලේ එයාට එන්නත් කරගන්නවා. එන්නත් කරාට පස්සේ මේ හියුගෝට වගේම බලයක් මේ විටාලිස්ට ලැබෙනවා. කොහොමද මේ ගේම් එකේදී විටාලිස්ව අපි මරනවා. එතනින් ප්ලේක් ටේල් ඉනෝසන්ස් ගේම් එක ඉවරයි. ඊට පස්සේ තමයි මේ දුක හිතන කතාවේ ආරම්භය සිද්ධ වෙන්නේ. ඉතින් මේ හියුගෝ කියන්නේ ගොඩක්ම පොඩි ළමෙක්, අවුරුදු 5ක් වගේ ඇති. හියුගෝගේ අක්කටත් අවුරුදු 15ක් විතර ඇති. ඉතින් මේ අක්කා තමයි අන්තිමට තමන්ගේ මල්ලිව බේරගන්න සෑහෙන්න උත්සාහ ගන්නේ. පුදුම කැපවීමක් කරන්නේ මේ අක්කා තමන්ගේ මල්ලිව බේරගන්න. හියුගෝගේ අම්මා හිතන්නේ මේ ලෙඩේ හොදගන්න පුළුවන් කියලා. ඒකට මැජෙස්ට කියලා පුද්ගලයෙක් කියනවා. ඒත් මේ මැජෙස්ට කියන්නේ හියුගෝ බේරගන්න බෑ, ඒක සාපයක් කියලා. කොහොම හරි ඒ අසුභවාදී කතාව කිව්ව මැජෙස්ට අන්තිමට ඔළුවට ලීයක් අතහැරිලා මැරෙනවා. ඒ මැරෙන්නේ ලොකු සුනාමියක් කියනවා. මේ සුනාමිය ඇති වෙන්නේ මේ මීයන්ගේ. මේ සුනාමිය කොයිතරම් දවනුයිද කියනවනම් මුහුදක රැලි එළියට එනවා වගේ තමයි මීයෝ සෑහෙන්න මිලියන ගණන් මේ ගම්වලට කඩාවදින්නේ. අහුවෙන හැම දෙයක්ම කාලා දාන්න පුළුවන් තරම් බලයක් තියෙන මේ මීයෝ මුළු ගම්වාසීන් හැම කෙනෙක්ම මරලා දානවා. මේ මීයන්ගේ විශේෂත්වයක් තියෙනවා, මේගොල්ලෝ ආලෝකයට බයයි. මේ මීයෝ අතරින් ඔයාට යන්න ඕනේ නම්, මේ මීයෝ එක්ක ඔයාට ඉන්න ඕනේ නම් අනිවාර්යෙන් ඔයාගේ ළඟ ආලෝකයක් තියෙන්න ඕනේ, ටෝච් එකක් තියෙන්න ඕනේ, නැත්තම් ගින්දර දැල්ලපු පහනක් හරි තියෙන්න ඕනේ. හියුගෝට ඇමේසියට එරෙහිව එන මේ සෝල්ජර්ස්ලව පාලනය කරන්න පුළුවන් වෙන්නෙත් මෙන්න මේ මීයෝ ආලෝකයට තියෙන බයම තමයි. හියුගෝට පුළුවන් ඕන වෙලාවක මේ මීයෝ ගෙන්නන්න. මේ කතාවේදී සමහර තැන්වලදී අපිට තේරෙනවා මේ හියුගෝගේ අඩගැසීම නිසා මීයෝ ගොඩ බහිනවා. හැබැයි හියුගෝ දන්නේ නැහැ ඒ නිසා ලොකු විනාශයක් වෙනවා කියලා. අන්තිමට තමයි දැනගන්නේ මේ හියුගෝ නිසා තමයි මේ තරම් විනාශයක් ඇති වෙන්නේ කියලා. මේකේ ඉන්න ආමේක කවුන්ටර්ස්ලා. මේ කවුන්ටර්ස්ලගේ ප්‍රධාන එක්කෙනා නිතරම උත්සාහ කරන්නේ මේ හියුගෝව අරගෙන ගිහිල්ලා හියුගෝගේ තියෙන අසීමිත බලය පාවිච්චි කරලා මේ ලෝකේ පාලනය කරන්න. මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිත වෙන හියුගෝට, ඇමේසියට, ලූකස්ට, ඒ වගේම සොෆියට, හියුගෝගේ අම්මට අවසානයේ දැනගන්න පුළුවන් වෙනවා මීට කාලයකට කලින් හියුගෝ වගේම මේ ලෙඩේ තියෙන තවත් පොඩි ළමයෙක්ව 6 වෙනි සියවසේදී ලෝකය පාලනය කරන්න හිර කරලා පාවිච්චි කරන් තියෙනවා. කොහොමද කවුන්ටස් නායකය මැරෙනවා ඇමේසියාගේ අතින්? ඒත් අපි හිතුවට ඒක සුබ දෙයක් වෙයි කියලා කවදාවත් ඒක සුබ දෙයක් නම් වුණේ නැහැ. අවසානයේ හියුගෝ සෑහෙන්න මානසිකව වැටෙනවා මේ ලෝකේ ඉන්න මිනිස්සු ගොඩක්ම මැරෙන්නේ මේ තමන් නිසා නේද කියලා. තමන් නිසා නේද මේ මී වසංගතය මේ ලෝකෙට ආයෙත් ඇක්ටිව් වෙලා තියෙන කියලා. හියුගෝ එයාගේ අක්ක වෙන ඇමේසියට කියනවා ඔයා දන්නවා මේකට කරන්න ඕනේ දේ කියලා. හියුගෝ කියන්නේ මේ වසංගතය නවත්තන්න ඕනේ නම් ඔයා මාව නවත්තන්න ඕනේ කියලා. ඉතින් ඇමේසියා කවදාවත් කැමති වෙයිද හියුගෝ නවත්තන්න? නෑ. ඒත් එයා අකමැති නොවුනත් එහෙම කරන්නම ඕනේ විදියට හියුගෝ වැඩසලස්සලා එතනින් යනවා.
you're ready now to save everything. Ready? How can I be ready for this? I know, but I can't stop myself now. Only you can stop me. Hugo! I love you. I've been happy with you. Goodbye, Amicia. I love you. I love you so much. අන්න එතන තමයි මේ කතාවේ මටත් ඇඩිච්ච තැන. ඉතින් ඇමේසියා මේක දරාගන්නේ කොහොමද? මෙච්චර කාලයක් මේ හියුගෝ බේරගන්න සෑහෙන්න කැපකිරීම කළා. වර්ෂ 1343 ඉඳන් 1350 වෙනකම්ම අවුරුදු 7ක් තිස්සේම කළේ මේ හියුගෝ බේරගන්න කැපකිරීම කරපු එක. ඉතින් එච්චර කැපකිරීම කරපු අක්කට මල්ලිම කියනවා ඔයාගේ අතින් මාව මරන්න කියලා. ඉතින් ඇත්තටම ඒ කතාව එහෙම සිද්ධ වෙනවා. මම හිතන්නේ නැහැ ප්ලේක් ටේල් ගේම් එක මීට පස්සේ ආයෙත් අලුතෙන් හැදේ කියලා. කතාව ලස්සන කරපු හියුගෝ නැතුව තවත් ප්ලේක් ටේල් ගේම් එකක් එනවට මම නම් කොහෙත්ම කැමති නැහැ. ඉතින් කවුද කියන්නේ ගේම් ගහන අයට කිසිම හැඟීමක් දැනීමක් නැහැ කියලා. පුළුවන් නම් මේ ගේම් එක අඩන්නේ නැතුව ඉවරයක් කරලා බලන්න.